व्यापारे पटंगन बहुत दिन के हिते तिबुनाट ओट तेन मूलिकम गटलुवाक तमाय मुदल लोक मुदलक आयोजनय करला व्यापारे पटंगन्नवा कियन एक अद वेनकोट अमारु देयक एनिसा पोडी मुदलक आयोजनय करला पटंगन्न पुलुवन बिजनेस हतक गेन तमाय अद मम ओयालट कियन्न यान्ने मे बिजनेस गेदरे इंदलम ओयालट करन्न पुलुवन मे वगे तवत वेदगत तोरतुरु देनगन्न अपे YouTube चैनल एक सब्सक्राइब करला तियागन्न ඒ වගේම බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. අංක 1. Handmade crafts and products. ඔයාට අත්කම් නිර්මාණ කිරීමේ දක්ෂතාවයක් තියෙනවා නම්, ඔයාට පුළුවන් ඔයාගේ හැකියාවෙන් පුංචි ව්‍යාපාරයක් පටන් ගන්න. Birthday cards, gift box, විසිතුරු මල්, ඒ වගේම අපත යන පොල් කටු, සිප්පි කටු වගේ දේවල් උපයෝගී කරගෙන විසිතුරු භාණ්ඩ, ආභරණ වගේ දේවල් නිර්මාණය කරන්න ඔයාට පුළුවන්. ඔයා මේවා අලෙවි කරනකොට ඔයාටම කියලා FB page එකක් හදාගන්න. එතකොට කඩේකට දීලා අලෙවි කරනවට අමතරව page එක හරහාත් ඔයාට භාණ්ඩ අලෙවි කරන්න පුළුවන්. මේට අමතරව ඔයාට පුළුවන් ඔයාගෙම කියලා website එකක් පටන් ගන්න. ඒ හරහාත් ඔයාගේ නිර්මාණ අලෙවි කරන්න ඔයාට පුළුවන්. වෙබ්සයිට් එකකින් තියෙන වාසිය තමයි ලංකාවේ පිටතින් අය පවා භාණ්ඩ මිලදී ගැනීමට යොමු වෙනවා. දෙවැනි බිස්නස් අයිඩියා එක තමයි ෆාමසි කවර නිෂ්පාදනය. අපි ෆාමසි එකට ගියාම එයාලා බෙහෙත් දාලා දෙන කුඩා කවර ගැන අපි හැමෝම දන්නවනේ. ඉතින් මේ ෆාමසි කවර නිෂ්පාදනය ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඉන්න කෙනෙක්ට පටන් ගන්න පුළුවන් ස්වයං රැකියාවක්. ඔයා මුලින්ම ඔයාගේ නගරයේ ඉන්න ෆාමසි වලින් අහන්න මේව මිලදී ගන්න ප්‍රමාණය සහ මිල ගණන් පිළිබඳව. ඊට පස්සේ ඒ ෆාමසි සමග හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන එයාලට අවශ්‍ය ෆාමසි කවර ගුණාත්මකව නිෂ්පාදනය කරලා අලෙවි කරන්න. ෆාමසි කවර හදන විදිය ගැන YouTube එකේ ඕනතරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවා බලලා ඔයාට ඒ ගැන දැනුමක් ලබා ගන්න පුළුවන්. හැබැයි මේ ෆාමසි කවරවල පිරිසිදුකම හා ගුණාත්මකභාවය ගැන ඔයා හොඳ සැලකිල්ලක් දක්වන්න ඕනි. එහෙම කළොත් ඔයාගේ ෆාමසි කවරවල ඉල්ලුම වැඩි වෙනවා විතරක් නෙමෙයි, ඔයාගෙන් දිගටම කවර මිලදී ගන්නත් එයාලා කටයුතු කරාවි. අංක 3. ඇඳුම් මැසීම. ඔයාට හඳුන් මැසීමේ හැකියාවක් තියෙනවා නම් ඔයාට පටන් ගන්න පුළුවන් හොඳම ස්වයං රැකියාවක් තමයි ඇඳුම් මැසීම කියන්නේ. මැෂිමක් හා ඊට අවශ්‍ය මූලිකම දේවල් ටික ඔයා ගාව දැනටමත් තියෙනවා නම් ඔයාට පුළුවන් පොඩියට අසල්වැසියන්ගේ ඔයා දන්න කියන හිතවත් අයගේ ඇඳුම් නිර්මාණය කරලා දෙන්න. අතට සැලකිය යුතු මුදලක් වගේම පළපුරුද්දකුත් ඒ තුලින් ඔයාට ලැබෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් පොඩියට ෂොප් එකක් දාලා මැහුම් ව්‍යාපාරය කරගෙන යන්න. ඉතින් මේකෙන් ඔයාට මාසිකව විශාල මුදලක් සහ ලාභයක් උපය ගන්න පුළුවන්. පාසල් කාලයට විශේෂ උත්සව කාලවලට ඔයාගේ ලාභය දෙගුණ තෙගුණ කරන්නත් ඔයාට පුළුවන් වේවි. හතරවෙනි බිස්නස් අයිඩියා එක තමයි කුළුබඩු පැකට් කර විකිණීම. ඔයාට පුළුවන් මිරිස් 3-5 ගම්මිරිස් වගේ දේවල් තොග වශයෙන් අරගෙන ඒවා ග්‍රෑම් 50-100 පැකට් වගේ පොඩි පැකට් වලට හදලා විකුණන්න. ගොඩක් අය කැමති කඩේට ගිහින් මේ වගේ දේවල් ලූස් විදිහට ගන්නවට වඩා හොඳට ඇසුරුම් කරලා තියෙන ඒවා ගන්න. මොකද කිරලා ගන්නට වඩා පහසුයි වගේම ආරක්ෂිත නිසා. ඉතින් ඔයාටම පුළුවන් ඔයාගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගෙන මිරිස් කුඩු 3-5 ගම්මිරිස් එනසල් වගේ දේවල් ලස්සනට පැකට් කරලා ඔයාගේ ගමේ තියෙන කඩවල වලට මුලින්ම විකුණන්න. ඉතින් මේකත් ඉතාම විශාල ලාභයක් ලබන්න පුළුවන් ස්වයං රැකියා අවස්ථාවක්. ඒ වගේම මතක් කරන්න ඕනි ආහාරයට ගන්නා ද්‍රව්‍ය නිසාම හැම විටම ගුණාත්මක භාවය හා පිරිසිදුකම ගැන සැලකිලිමත් වීම ඔබේ ප්‍රොඩක්ට් වල ඉල්ලුම ඉහළ යාමටත් ව්‍යාපාරයේ දියුණු වීමටත් බලපානවා. අංක 5. මල් පැල වගාව. ඕනිම කෙනෙක් කැමති දෙයක් තමයි තමන්ගේ ගෙදර ලස්සනට තියාගන්න එක. ඒ හින්දා අද වෙනකොට මල් පැලවලට ලොකු ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඕනිම ගාණක් දීලා මල් පැල ගන්න තරම් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා. දැන් ඔයාට තියෙන ප්‍රශ්නය තමයි අපි කොහොමද මල් පැල හොයාගන්නේ කියන එක. ඔයාට පුළුවන් රුපියල් 50ක් 100ක් වැනි ඉතාම අඩු මුදලකට මල් පැල ඇට. එහෙමත් නැත්නම් බීජ පැකට් මිලදී ගන්න. ඔයාට ඕනිම කෘෂිකර්ම මධ්‍යස්ථානයකින් හරි Google එකේ සර්ච් කරලා හරි මේ පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මල් පැල වගා කරලා මාසයක් විතර හොඳට සාත්තු කරන්න.
මල්පැල ටිකක් ලොකු වෙනකොට ඔයාට පුළුවන් ඒවා අලෙවි කරන්න. ලස්සන මල්පැල දැක්කම ඕනිම කෙනෙක්ට ඒවා ගන්න හිතෙනවා. ඉතින් ඔයාට මේ හරහා ඉතාම සාර්ථකව මුදල් උපයන්න පුළුවන්. මීට අමතරව ලස්සන මල් පෝච්චි, පොහොර වගේ තේවලුත් තොග වශයෙන් මිලදීගෙන ඒවත් අලෙවි කරලා තවත් මුදලක් ඔයාට උපය ගන්න පුළුවන්. මේ ඉතාම සාර්ථක ස්වයං රැකියාවක් වගේම ඉතාම සතුටින් කරන්න පුළුවන් දෙයක්. අංක 6. දේශීය රස කැවිලි හා කේක් වර්ග නිෂ්පාදනය. අද වෙනකොට හැමෝම ගෙවන්නේ කාර්යබහුල ජීවන රටාවක්. ඒ හින්දම දේශීය කැවිලි වර්ග හදාගන්න බොහෝ දෙනෙකුට වෙලාවක් නැහැ. ඉතින් ඔයාට රසට කැවිලි වර්ග කේක් වර්ග හදන්න පුළුවන් නම් ඔයාට පුළුවන් මාසයකට ලොකු ආදායමක් ලබා ගන්න. වෙළඳපළේ බේකර් නිෂ්පාදන වලට වඩා කැවිලි වර්ග ඉතාම මිලයි. ඒ හින්දා ඔයාට පුළුවන් ලාභ තියාගෙන මේ වගේ දේවල් කෙතර මහදලා කඩවල් වලට විකුණලා ආදායමක් ලබා ගන්න. ඒ වගේම තමයි කේක් වර්ග. උපන්දින සාදයකටත් උත්සව අවස්ථාවකටත් නැතුම් බැරි දෙයක් තමයි කේක්. ඉතින් ඔයාට ලස්සනට රසවත්ව කේක් වර්ග හදන්න පුළුවන් නම් ඔයාට හොඳ ඉල්ලුමක් වගේම හොඳ ආදායමක් ලබා ගන්නත් පුළුවන්. අංක 7. Content writing and blog writing. මේක අනිත් business idea වලට වඩා ටිකක් වෙනස්. ඔයා creative idea තියෙන කෙනෙක් නම් content write කරලා ඔයාට අලෙවි කරන්න පුළුවන්. YouTube කරන අයට වගේම blog කරන අයටත් ඔයාට පුළුවන් content create කරලා අලෙවි කරන්න. මේකිනොත් ඔයාට යම්කිසි ආදායමක් ලබා ගන්න පුළුවන්. අද මම ඔයාලට කිව්ව business idea වලින් එකක් හරි කරන්න, හැකියාවක් හරි කැමැත්තක් හරි ඔයාට තියෙනවා නම් බල බල ඉන්නේ නැතුව ඉක්මනින්ම ඔයාගේ business idea එක ක්‍රියාත්මක කරන්න. ඔබේ දැනුමද තවත් වටින තොරතුරු රැසක් රැගෙන හමු වෙනකන් ඔබට ජය.